2019 ලෝකසලාන තරගාවලියට ලෝකයේ සෑම රටකින්ම සහභාගී වෙන තමන්ගේ ප්‍රබලම ලෝකසලාන කණ්ඩායම එහෙම නැත්නම් ලෝකසලාන ක්‍රිකට් සංචිත මේ වෙනකොට නම් කරලා ඉවර. ඉතින් අපි මේ වෙලාවේ මේ වීඩියෝවෙන් ඔබට කියන්න සූදානම් වෙන්නේ 2019 ලෝකසලානයේට ඒ රටවල් තමන්ගේ රටේ ප්‍රබලම ක්‍රීඩකයෝ එකතු කරගෙන හදපු සංචිත වලින් වැඩිම කාලයක් ක්‍රීඩා පිටේ ක්‍රීඩා කරපු ප්‍රවීණම ක්‍රීඩකයෝ 10 දෙනා කවුරුන්ද කියන කාරණේ. තවත් සරලව කියනවා නම් මේ නම් කරලා තියෙන සංචිත අතරින් වැඩිම කාලයක් තිස්සේ ක්‍රිකට් ගහපු ක්‍රිකට් ශ්‍රේෂ්ඨයට ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා ඇවිල්ලා තවමත් තමන්ගේ කණ්ඩායම නියෝජනය කරමින් 2019 ලෝකසලානයට තරග වදින ක්‍රීඩකයෝ කවුද, ඒ ක්‍රීඩකයෝ 10 දෙනා කවුද කියලා තමයි අපි මේ වීඩියෝවෙන් ඔබට කියන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ විදිහට ලෝකේ කණ්ඩායම් නම් කරපු සංචිත අතරින් වැඩිම කාලයක් ක්‍රීඩා කරපු නැත්නම් ප්‍රවීණම ක්‍රීඩකයෝ ලයිස්තුවේ 10 වෙනි තැන ඉන්නේ එංගලන්ත කණ්ඩායමේ ඔයින් මෝගන්. ඔයින් මෝගන් එංගලන්ත කණ්ඩායමට එන්නේ කාලයක් අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කළා. ඊට පස්සේ ඔහුට එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ විදිහට අවස්ථාව අරගෙන ඔයින් මෝගන් මේ වෙනකොට තරග 217ක් වසර 13ක් පුරා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදිහට අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් විදිහට තමයි එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් 2019 ලෝකසලානයට එන්නේ. ඔයින් මෝගන් 2006 අවුරුද්දේ අගෝස්තු මාසයේ තමයි තමගේ පළවෙනි එක් දින ජාත්‍යන්තර තරගයේ ක්‍රීඩා කළා තියෙන්නේ. මේ සටහනේ 9 වෙනි තැන ඉන්නේ තවත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ තමයි නවසීලන්තයේ බිහි කරපු දක්ෂ සාර්ථක මැදපෙළ ප්‍රතිකරුවා රොස් ටේලර්. රොස් ටේලර් 2006 මාර්තු මාසයේ තමයි තමගේ පළවෙනි එක් දින ජාත්‍යන්තර තරගයේ ක්‍රීඩා කරන්නේ. මේ විදිහට අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 13කට වැඩි කාලයක් ක්‍රීඩා පිටියේ ඉන රොස් ටේලර් මේ වෙනකොට තරග 218කට මුණ දීලා තියෙනවා. ඉතින් මේ අත්දැකීම් එක තමයි රොස් ටේලර් ප්‍රවීණෙක් විදිහට 2019 ලෝකසලාන තරග මාලාව නියෝජනය කරන්නේ. මේ සටහනේ 8 වෙනි තැන ඉන්නේ කවුද? මේ සටහනේ 8 වෙනි තැන ඉන්නේ දකුණු අප්‍රිකාවේ බිහි වෙච්ච දක්ෂ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම කඩුලාභී වේග පන්දයවන්න විදිහට අපි හඳුනා ගන්න ඩෙල් ස්ටේන් තමයි මේ සටහනේ 8 වෙනි තැන ඉන්නේ. ඩෙල් ස්ටේන් අවුරුදු 14ක ක්‍රිකට් ජීවිතය තුළ විශේෂත්වයක් තියෙනවා. තරඟ 125කට විතරයි ඔහු මුහුණ දීලා තියෙන්නේ. කොහොමද මේ අත්දැකීම් බහුල පන්දු යවන්න ප්‍රවීණ ක්‍රීඩකයෙක් විදිහට මෙවර ලෝකසලාන තරගාවලිය නියෝජනය කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම පැත්තෙන් ඔහු මේ ප්‍රවීණ ලයිස්තුවේ 8 වෙනි තැන නියෝජනය කරන්නේ. තරඟ 125ක් අවුරුදු 14ක් ඇතුළේ මුහුණ දීලා 2005 අගෝස්තු මාසයේ තමයි ඩෙල් ස්ටේන් පළමු ජාත්‍යන්තර එක් දින තරගයට මෙසටහනේ 7 වෙනි තැන ඉන්නේ කවුද? මෙසටහනේ 7 වෙනි තැන ඉන්නේ ඉන්දිය කණ්ඩායමේ හිටපු නායකයා MS ධෝනි. ඉතා දැවැන්ත තරග සංඛ්‍යාවක් නියෝජනය කළ අත්දැකීම් වලින් පරිපූර්ණම අත්දැකීම් බහුලම ක්‍රීඩකයා විදිහට මෙවර ලෝකසලාන තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයා තමයි MS ධෝනි. ධෝනි 2004 දෙසැම්බර් මාසයේ තමයි පළමු ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන්නේ ඉන්දිය කණ්ඩායම සමඟ. කල්පනාගෙන ධෝනි මේ වෙන විට එක් දින ජාත්‍යන්තර තරඟ 341කට ක්‍රීඩා කරන්න සමත් වෙලා තියෙනවා 2004 අගෝස්තු මාසයේ ඉඳන් මේ දක්වා. ඉතින් MS ධෝනි කියන්නේ ඉන්දිය කණ්ඩායම ලොකු ශක්තියක්. ඒ වගේම ලෝකේට හොඳ ෆිනිෂ් කෙනෙක් විදිහට තමන්ගේ හැකියාවන් පෙන්නපු දක්ෂ ප්‍රතිකරුවෙක් දක්ෂ කඩුවරක් ඉන්නේ. ඉතින් ධෝනි වැඩිම තරඟ සංඛ්‍යාවක් නියෝජනය කරපු ක්‍රීඩකයා විදිහට මෙවර 2019 ලෝකසලාන තරගාවලිය නියෝජනය කරනවා. මේ සටහනේ 6 වෙනි තැන ඉන්නේ කවුද? 6 වෙනි තැන ඉන්නේ තවත් දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක්. ඒ තමයි JP ඩොමිනි. JP ඩොමිනි 2004 අගෝස්තු මාසයේ තමයි තමගේ පළවෙනි ජාත්‍යන්තර එක් දින තරගයේ නියෝජනය කරන්නේ. අවුරුදු 15ක් තිස්සේ තරඟ 194කට මුහුණ දීපු අත්දැකීම් එක්ක JP ඩොමිනි මෙවර ජෙස්ටිංගේ ලයිස්තුවේ 6 වෙනි තැන ලබා ගනිමින් ලෝකසලාන තරගය නියෝජනය කරනවා. එවැගේම ප්‍රවීණ ක්‍රීඩකින් අතරේ 5 වන ස්ථානයේ ඉන්නේ කවුද? ඒ අපේ කෙනෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ විතරක් නෙමෙයි ලෝකයේම පන්දු යැවීමේ රටාවේ අලුත් ආශ්වාදයක් එකතු කරපු දක්ෂ ප්‍රවේගකාරී පන්දයවක් ලසිත් මාලිංග. ලසිත් මාලිංග තමයි මේ සටහනේ පස්සෙන් තැන ඉන්නේ. ඉතින් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම විතරක් නෙමෙයි ලෝකෙටම අලුත් මතකයන් ගණනාවක් පන්දුවෙන් ලබා දීපු පන්දයවන්නේ ලසිත් මාලිංග. ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ 2004 අවුරුද්දේ ජූලි මාසයේ පළවෙනි තරගයේ නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එන්නේ. ඉතින් මේ ගෙවි ගිය වසර ගණනාව පුරා ලසිත් මාලිංග තරග ජාත්‍යන්තර තරග 218කට මුහුණ දීලා අත්දැකීම් ගණනාවක් වගේම සුන්දර මතකයන් සමුදායක්
ශ්‍රලකා ක්‍රිකට්වලට තරක්ම ජාතන්තර ක්‍රිකට්වලට එකතු කරන්න හැකියාව ලසිත්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ ගෞරවනීය වටපිටාව එක තමයි ලසිත් මාලිංග ජෙස්ටින්ගේ සටහනේ පස්වන ස්ථානයේ රැඳෙමින් 2019 ලෝකුස්ලාන තරග මාලාව නියෝජනය කරන්නේ. ලසිත් පහලේ මේ සටහනේ ඉන්නේ පාකිස්තානයේ නියෝජනය කරපු දක්ෂ ක්‍රීඩකයන් නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙක් තමයි මොහමඩ් හෆිස්. මොහමඩ් හෆිස් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අවුරුදු 16ක් තරග 208ක් ක්‍රීඩා කරපු අත්දැකීම් එක්ක මෙවර පාකිස්තාන කණ්ඩායමට තමන්ගේ දායකත්වය ලබා දෙන දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට. ඉතින් මොහමඩ් හෆිස් 2019 ලෝක කුසලානයේට තරග වදින වැඩිම තරග ගණනාවක් වැඩිම කාලයක් තම කණ්ඩායම නියෝජනය කරපු, කියන්නේ ප්‍රවීණීන්ගේ ලයිස්තුවේ සිවන ස්ථානයේ තමයි මේ විදිහට රැඳිලා ඉන්නේ. ඉතින් මේ ලයිස්තුවේ තුන්වන ස්ථානයට එන්නේ කවුද? මෙලස්සේ තුන්වන ස්ථානයේ ඉන්නේ බංගලාදේශ කණ්ඩායමේ එක් දින නායකය, ඒ තමයි මොෆ්රෆි මොටාෂා. මොටාෂා කියන්නේ බංගලාදේශ කණ්ඩායම කාලයක් තිස්සේ ආරක්ෂා කරගෙනමින් බංගලාදේශ කණ්ඩායම ආරම්භක අවස්ථාවේ ඉඳලා විවිධ බාධකත් එක්ක බංගලාදේශයේ ජයග්‍රහී තලයට අරගෙන යන ගමන දක්වා ලොකු මහන්සියක්, ලොකු කැපකිරීමක් කරපු සරලව කියනනම් ගොඩක් දරුදිය ඇද්ද කෙනෙක් තමයි මොටාෂා කියන්නේ. ඉතින් මොටාෂා තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ තරග 205කට මුහුණ දීලා තියෙනවා. අවුරුදු 18ක් ක්‍රීඩා පිටිය තුළ බංගලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් රැඳිලා ඉඳලා. ඉතින් යද්දකින් සියල්ල එක 2001 නොවැම්බර් මාසයේ ක්‍රීඩා පිටියට ආපු මොටාෂා මෙවර 2019 ලෝකුස්ලාන තරගාවලියට ඉදිරිපත් වෙන්නේ මේ තරගාවලියේ ඉන්න ජෙස්ටින්ගේ ලයිස්තුවේ තුන්වන ස්ථානය ලබාගෙන. යෝගි මිලස්තුවේ ඉන්නවා තරගකරුවන් දෙදෙනෙක් 90 දශකයේ ක්‍රිකට් වලට ආපු. එයාගෙන් එක්කෙනෙක් තමයි මිලස්තුවේ දෙවන ස්ථානයේ ඉන්නේ. ඒ තමයි පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරන සොයිබ් මලික්. සොයිබ් මලික් 1999 ඔක්තෝබර් මාසයේ තමයි ප්‍රථමයෙන්ම පළමු ජාත්‍යන්තර තරගයේ පාකිස්තානය අපේ ක්‍රීඩා කරන්නේ. මේ විදිහට සොයිබ් මලික් පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළා තරග 282කට මුහුණ දීලා තියෙනවා 1999 ඉඳන් මේ දක්වා කාලය තුළ. ඉතින් දැවැන්ත අත්දැකීම් සම්භාරයක් එක්ක සොයිබ් මේ වසරේ පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල කුරුප්පුවක්, ඒ වගේම දැවැන්ත බලාපොරොත්තුවක් විදිහට තමයි 2019 ලෝකුස්ලාම තරගාව හැටියට සොයිබ් මලික් එකතු වෙන්නේ. මේ සටහනේ අංකයකට ඉන්නේ කවුද? ඒ එක් දින ක්‍රිකට් වලට වඩා වර්තමානයේ T20 තරග රටාව ආක්‍රමණය කරමින් තමන්ගේ රට ඇතුළේ විතරක් නෙමෙයි තමන්ගේ කණ්ඩායමට වඩා රට ලෝකයේ පුරා පැවතෙන ලීග තරග වලට සහභාගී වෙමින් දැඩි නැඹුරුවක් T20 ක්‍රිකට් රටාවට ලබා දුන්නු ඔහු ක්‍රිස් ගේල් තමයි මේ සටහනේ අංක එකට ඉන්නේ. අතනම 1999 සැප්තැම්බර් මාසයේ තමයි ක්‍රිස් ගේල් පළමු ජාත්‍යන්තර තරගයේ බටහිර ඉන්දියා උපදෙව් කණ්ඩායම නියෝජනය කරමින් පළමු ජාත්‍යන්තර තරගයට මුහුණ දෙන්නේ. ඉතින් මේ විදිහටනේ ක්‍රිස් ගේල් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිහාසය තුළ තරග 289කට මුහුණ දීපු දැවැන්ත ප්‍රවේගකාරී අත්දැකීම් ගොඩක් එක්ක තමයි 2019 ලෝක කුසලාන තරගාවලියට එන ප්‍රවීණ ක්‍රීඩකින්ගේ ලයිස්තුවේ, ඒ කියන්නේ වැඩිම කාලයක් ක්‍රිකට් පිටියට ඇවිල්ලා වැඩිම කාලයක් ගත කරපු ක්‍රීඩකින්ගේ ලයිස්තුවේ ප්‍රථම ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2019 ලෝක කුසලාන තරගාවලියට එන සියලු කණ්ඩායම් වල සියලු කණ්ඩායම් නියෝජනය කරන සියලු කණ්ඩායම් මේ වෙනකොට නම් කරලා තියෙන සංචිත අතරින් වැඩිම කාලයක් ක්‍රීඩා පිටියේ රැඳි සිටපු ප්‍රවීණම ක්‍රීඩකයෝ 10 දෙනා අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. ඔවුන් කුමන රටේ ක්‍රීඩා කරත් ක්‍රිකට් ශාස්ත්‍රයේ අවුරුදු ගාණක් තිස්සේ උදැවන්ත දායකත්වයන් පන්දුවෙන් පිටේ බඳු රැකීමෙන් මේ සෑම ආකාරයකින්ම ලබා දීලා තියෙනවා. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන ඔබට අපිට අපි හැමෝටම මේ ක්‍රීඩකයන් 10 දෙනාගේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ හැසිරීම කොහොමද කියලා විශේෂයෙන් බලන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ඒ පිළිබඳ තොරතුරු අපි ඔබට කියන්න සූදානම් ඉන්නවා. ඉතින් ක්‍රිකට් ලංකාවත් එක්ක එකතු වෙන ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිට subscribe කරන්න. ඊළඟට ක්‍රිකට් වලට කැමති මේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ මේ වගේ නැව් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේ. ඒ පාඩ සුබ දවසක්.